ඔනිතින් අදත් හැමෝම වෙනද වගේම පිළිගන්නවා තඩියාගේ කෑම මේසෙට. ඉතින් අද කවුරුත් ආස කරන දෙයක් තමයි ගෙනාවේ. ඔයාලා කවුරුත් දන්න අඳුරන කොත්තු තමයි අද ගෙනාවේ. කොත්තු කිව්වට මේක ඩොල්ෆින් කොත්තුවක්. මේක මම අද ගත්තේ අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙන ඩෙලිකසි රෙස්ටුරන්ට් එකේ. කොත්තු කිව්වොත් අනුරාධපුරේ කවුරුත් අඳුරන තැනක්. මේක රුපියල් 950ක් වගේ තමයි වුණේ ඩොල්ෆින් කොත්තුවට. ඉතින් අපි මේක ලිහලා කාලා බලමු කොහොමද කියලා. මේක කියන්න ඕනේ විශේෂයෙන් මාර බරක් තියෙනවා කොත්තුවේ. නියමෙටම බර තියෙනවා. මම හිතනවා මේක හොඳ පෝෂන් එකක් තියෙයි කියලා. ඉතින් අපි මේක ලිහලා බලමු කොහොමද මේක කියලා. මාරම සුවඳක් එනවා. මේක අපි බොක්ස් එකෙන් අයින් කරගමු. මේකට අපිට හම්බෙලා තියෙනවා ලුණුත්. මේකත් එක්ක දාගෙන අපි බලමු. සෝස් පැකට් එකකුත් හම්බුණා. කඩෙන්ම තමයි මේකත් දුන්නේ. අපි වෙනම ගත්තේ නැහැ. හොඳ ලොකු චිකන් කෑල්ලක් දාලා තියෙනවා. මට ලිහපු ගමන් පේනවා. පාටත් සුපිරි. මාර ලස්සනයි. සුවඳත් ඒ වගේමයි. මම රසත් ඒ වගේම ඇති කියලා හිතනවා. තාම කෑවේ නැහැ. අපි මේක ඉතින් කාලා බලමුද කොහොමද කියලා. අපි මේක කාලා බලමු මේකේ රස කොහොමද කියලා. හොඳ පාටක් තියෙනවා. නියමයි. මේ විශේෂයෙන් කියන්න ඕනේ මම මේක කොත්තුව දාන දිහා බලන් හිටියා. විතර තුනක් දැම්ම මේ කොත්තුවට. මාළු මිරිස් කැරට් එහෙම තියෙන හොඳට. ඇත්තම නියමයි. පේනවනේ චිකන් කෑල්. ලොකු චිකන් කෑල්ලක් තියෙන්නේ. හොඳට ෆ්‍රයි කරලා තියෙනවා චිකන් කෑල්ල. බැලුවම මේක ඔයාලට පේනවා. අපි සෝස් පැකට් එකක් දාගමු. මේක තවටික කාලා බලමු කොහොමද කියලා. හොඳ තරම ඔක්කොම ටික මික්ස් වුණාම සෝස් ලුණු එහෙම නියමයි. මාරම රහයි. චිකන් කෑල නම් මාරම ලොකුයි මේ. නියම පාටක් තියෙනවා.
මේක විශේෂයෙන් කියන්න ඕනේ මේක මේ රුපියල් 950ක් වගේ තමයි වුනේ. ඇත්තටම පාරුනේ 950ට මාර රසයි. චිකන් කෑල නියමෙටම ෆ්‍රයි වෙලා තියෙනවා. ලුණුත් එක කනකොට අමුතු යුනික් රසක් තියෙනවා. ලුණු කැලේ දෙක තුනක් දාගමු. ලුණුත් එක්ක ඇත්තටම නියමයි.
චිකන් කෑල්ල නියමයි. අවසාන ටික චිකන් කෑල්ල අතාරින්න දෙයක් නැහැ. නියමෙටම ෆ්‍රයි වෙලා තියෙනවා. ඕකනම් කටුත් එක්ක හපලා ගන්න පුළුවන්. ගොඩක් අය අහද ඇත්තම චිකන් වල කටු හපලා කන එක. ආයිදී ඔක්කන් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ වීඩියෝ එකකට කියලා. ඔන්න විදිහට ඉතින් මම ඩොල්ෆින් කොත්තුව කාලි ඉවර කරා. මේකේ සුවඳත් නියමයි, රසත් නියමයි, පාටත් නියමයි. ආ කියන කිසිම අඩුපාඩුවක් නැහැ. ඩොල්ෆින් කොත්තුවක් කනවා නම් අනිවාර්යෙන් අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙන ඩෙලිකසි රෙස්ටුරන්ට් එකට යන්න. ඒක අනුරාධපුර කවුරුත් දන්න තැනක්. තමන්ට ඕන විදිහට නියමිත කෑම එක හදාගන්න පුළුවන්. නියමයි ඇත්තනම. එක්කන චිකන් කෑල්ල එහෙම සයිස් එක. ඉතින් මෙන්න මේ විදිහට රසම රස අලුත් කෑම මම ඉස්සරහටත් අරගෙන එනවා. ඉතින් මාත් එක්ක වෙලා ඉන්න මතක ඇතුව තඩියගේ channel එක subscribe කරන්න. ඉතින් තවත් මේ වගේ රසම රස කෑමක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙත් හම්බෙමු.